චලනී සහෝදරයන් දෙදෙනෙකු ගෙන්න තු පවුලේ වැඩිම හල්දරුවයි ඔවුන්ගේ මව පිළිකා රෝගයකින් මිය යන්නේ මීට වසර කිහිපයකට පෙරයි පියා කරන කොලී වැඩකින් ලැබෙන මුදලින් ඔවුන් ජීවිකාව කෙන ගියත් එන්නෙන්නම ඔවුන්ට ජීවිතේ අමාරුනේ රටේ ඇතිවුණු ආර්ථිකයේ බිඳවැටීමත් සමගින් එනිසා චලනී තීරණය කරන්නේ මැද පෙරදිග සේවයට යාමටයි ඇය ඩුබායිහි සුපිරි වෙළඳ සැලක සේවයට යන්නේ හේ අනුවයි ඇය සේවයට පැමිණි විගසමෙන් ඇගේ පියා උත්පල වෙන්නේ හදිසිය වූ අනතුරක් නිසාවෙන් පවුලේ සියලු බර ඇගේ කර්මත පැටවෙන්නේ ඉන්පසුවයි ඇය දිවාරය නොබලා වෙහෙස මහන්සි වී වැඩ කළා ඇයට නිතරම සිහිපත් වුනේ තම පවුලයි ඇය තම වැටුපෙන් තම පවුලම රැක බලා ගත්තා චලනිට තම සේවා ස්ථානයේම සේවය කළ ඉන්දියානු ජාතික තරුණයෙක් මුණ ගැසෙන්නේ ඔය අතරයි ඔහු ඉතා කඩවසම් වූ නිසා චලනි ඔහුට ආකර්ෂණය වෙනවා මාස කිහිපයක් යද්දී ඔවුන් පෙම්වතුන් වන්නේ ඔවුන්ටත් නොදැනීමයි ඉතින් කාලයත් ඔහුම ගෙවි ගියා මුලින් මුලින් එම ඉන්දියානු ජාතික තරුණයා චලනි සමග ආදරයෙන් සිටියත් ටිකක් කල් ගත වෙද්දී ඇය හම්බ කරන මුදල් පවා මේ ඉන්දියානුවා බලෙන් වගේ කන්න පටන් ගත්තා අවසානයේගේ සියල්ල විනාශ කරමින් ඔහු ඒව අතහැර යන්නේ ඇගේ ජීවිතයම හඳුරේ හෙළමින් ඉතින් ඇයින් පසු ඉතාම වේදනාවෙන් මාස ගානක් කල් ගත කළා සියදිවි නසා ගන්න ඕන වුණත් තම පියා සහ සහෝදරින් වෙනුවෙන් ඇය මෙරි මෙරි ජීවත් වුණා ඔය අතරතුරයි ඇයට ලක්ෂාන් මුණ ගැහෙන්නේ ඔහු ඇගේ පසුපසෙන්න ගත්තත් ඇය ඔහුට කැමැත්ත දුන්නේ නැහැ කලින් පෙම්වතා කළ දේ නිසා ඇය ඉතාම කලකිරීමෙන් ජීවත් වුණේ නමුත් ටිකක් කල් ගත වන විට ලක්ෂාන්ගේ ප්‍රේමය සැබෑවක් බව ඇය තේරුම් ගන්නවා ඔහු දුබයි සුපර් මාකට් එකක රාජකාරි සිදු කරන ලංකාවේ මාතර ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් වුණා. ඔහුගේ සිහිනයක්ව පැවතුනේ ලංකාවේ තමන්ගේම කියා ව්‍යාපාරයක් ආරම්භීමටයි. ලක්ෂාන්ගේ සේවා කාලය අවසන් වීමට පැමිණියේ චලනිගේ සේවා කාලය අවසන් වීමට මාස දෙකකට පෙරයි. ඔහු ලංකාවට යාමට සැරසුනේ ඔහු සිහින දුටු රෙදිපිලි ව්‍යාපාරය ආරම්භ කරන්නයි. චලනිට එමට තව මාස දෙකක් ඇති නිසා ඒ පැමිණි විගසම විවාහ වීමටත් ඔහු ලංකාවට ගොස් සියලු සූදානම් කරන්නම් කියත් පවසා පිටත්ව යනවා කාලයක වෙන්නේ චරණිද ලංකාවට පැමිණෙමින් ඒ වන විට ලක්ෂාන්ගේ ව්‍යාපාරය ආරම්භ කර තිබුණා දෙපාර්ශවයේම දෙමාපිය ආශිර්වාදය මැද චරණිගේත් ලක්ෂාන්ගේත් විවාහය සිදුවන්නේද ඉන්පසුවයි ඉන්පසු චරණිගේ ජීවිතයේ සියලු සුබ වූයේ ඇය විඳ සියලු දුක් වේදනාවන්ට තිත තබමින්